හරි ඉලෙක්ට්‍රෝන අනුවීක්ෂය භාවිත කරන අවස්ථා විවිධ රෝගකාරක ජීවීන් කියන්නේ වෛරස් බැක්ටීරියා වගේ කට්ටිය පරීක්ෂා කරන්න මේ දවස්වලත් එහෙමයි හරි ඊට පස්සේ සෛලයක අභ්‍යන්තර ව්‍යුහය සවිස්තරාත්මක අධ්‍යයනය කියන්නේ අපේ ඇඟ හැදිලා තියෙන සෛලවල අපේ ඇඟ හැදෙති චූටි චූටි සෛල පේන්නේ අපිට ඒවා ගොඩාක් චූටි මේව ඇතුලේ විස්තර හොයන්න ලොකු විස්තර හොයන්න ඊට පස්සේ ජාන විද්‍යාත්මක පරීක්ෂණ ඒ කියන්නේ ජාන කියන්නේ ඔයාලා අඳුරන්නේ නැහැ තාම හරි මේක මතක තියාගන්න ජාන විද්‍යාත්මක පරීක්ෂණ වල ඒ කියන්නේ දැන් ඔය දැන් මිනිසාගේ ගති ලක්ෂණ තීරණය ගන්න අපේ ඇඟේ තියෙන වෙනම දේවල් මේ විදිහට කේන්දි කේන්දි જાතිය හරි අපේ ඇඟේ සෛල ඇතුලේ සර් ඒවා බලන්න අපිට ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂණ ඒවා ගැන අධ්‍යයනය කරන්න ඔව් මිනිසාගේ ඇඟ ඇතුලේ බලන්න බැයිද සර් ඒ කියන්නේ විවිධ පේනවා වගේ මිනිසා මැරේ එතකොට නෑ එහෙම බලන්න බෑ කොහොමද තියන්නේ මේ කදා චූටි එකක් තියන්නේ අපි ලොකු අපිට මිනිසාගෙන් ගිහින් ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂය ඇතුලෙන් තියන්න බෑ හරි ඊට පස්සේ අන්වේක්ෂය වලින් නෙවෙයි වෙනේ වලින් බයිද එහෙම බලන උපකරණ තියෙන අල්ට්‍රාසොනික් කියලා තියෙනවා හරි සර් ඊට පස්සේ ඔව් සර් අපේ දිවනි කෑලි කෑලි වලින් වගේ නිකන් ඇදලා තියන්නේ මොනවා මොනවා වලින්ද ඇදලා එහෙමනම් විස්තර හරියට කියන්න දන්නේ නෑ චනුල්ලා බලන්න ඕනේ එක හොයලා බලන්න ඕන දිව කියන එක හැදෙන්නේ ඒ කියන්නේ එයාගේ අර දිවේ මොනවාද අපිචර්මයේ කියලා කියන්නේ දිවේ මේ උඩුහමේ හරි දිවේ උඩුහමේ තියෙන ව්‍යුහය තමයි ඒකේ ඒ කියන්නේ අර කොහොමද අපි කියන්නේ ඒකට දැන් අපි දිව රස ආග්‍රහණය කරගන්න ඕන රස කියන්නේ අපි රස හඳුන ගන්න ඕන ඒවට එහෙම අදාළ මොනවා නියුරෝන එහෙම තියෙන අපේ දිවේ ඒකට ඒවත් එක්ක අපි දිව පිහිටන විදිහ වෙනස් වෙනවා හරි මේ හොඳයි ඊට පස්සේ ඊළඟ භාවිතාව තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී ජානමය කියන්නේ අපි හිතන්නකෝ දැන් කවුද අපිට ඕන නම් දැන් අපි අධිකරණ වෛද්‍ය විද්‍යාවද අපිට හම්බුණා කියන්නකෝ කොහේ හරි දැන් ඔන්න අපරාධයක් කළා අපිට හම්බෙන බ්ලඩ් සාම්පල් එක ලේ රුධිර සාම්පල් එක හරි එතකොට ඒ රුධිර සාම්පල් එකේ රුධිර නෙමෙයි අපි වෙන මොනා හරි කියලා හිතන්න මොනා හරි කෙස් ගහක් කරේ මොකක් හරි හම්බෙනවා හරි එතකොට ඒ කෙස් ගහේ ඇතුලේ තියෙන ජාන පරීක්ෂා කරන්න අපි සැක කරන කෙනාගේ ජානයි මේ කෙස් ගහේ ජානයි දෙක සමානයි නම් අපි කියන අයා තමයි හොරා හරි එතකොට අපි ඒව හොයන්න අපිට අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂය කියන එක වමනා වෙනවා හරිද හරි එතකොට මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂය කිය අපි බලපු රූප බලන දේවල් බලද්දි පේන විදිය හරි මේ තමයි AIDS කියන වෛරස් එක. ඔව් කියන්නකෝ. සර් ජාන බලන්න කියලා සර් කිව්වේ. ඔව්. ඒවට සර් අඟුලික කියලා කියන්නේ? නෑ 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 අඟුලික කියලා කියන්නේ ඒවට නෙමෙයි. අඟුලික කියලා කියන්නේ ඒවට නෙමෙයි. අඟුලික කියලා කියන්නේ වෙන දෙයක්. අඟුලික කියලා කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ තියෙන දෙයක්. හරි. ආහාර ජීර්ණ පද්ධතියක් ඇතුලේ कुड़ा बड़े वेल अंगुलिका වර්ණ දෙහි කියලා කියන්නේ කෙඳි කෙඳි જાතියක් මෙහෙම අපි සයිඩ් ඇතුලේ තියෙන්නේ හරි මේ ඒ වගේන් තමයි අපේ ඇඟේ ලක්ෂණ තීරණය කරන අපි සුදුද කළුද උසද කොටද ඇස් දුඹුරුද කළුද කන් ඇලවිලාද මේ ඇලවෙන්නේ නැතුවද කන් කෙස් මොන පාට දුඹුරුද තඹද කළුද ඔය හැමදේම තියෙන කන්නේ මේ ඥානව අපේ ඇඟේ තියෙන හරිද ඥාන කියන්නේ මොකක්ද කියලා ලාවට අදහසක් දැනෙන්නේ නැති නේ එතකොට හරි लिया मेन मेहम दवसान लिया अभी रूपयाकंदा कहोम विशाल बल लिया रूपयाकंदा पाली लीना मेहम कि लियावसान उत्तरे हमुना मुतुली मुतुली तेरना अंगुलिका क्या मुना हरी එතකොට ලියා ගන්න ඊට පාලි මෙන්න මෙහෙම මෙහෙම ලියන්න සර් තව එක සැරයක් ඒක කියලා දෙන්නකෝ මොකද්ද අඟුලිකා කියන එක අඟුලිකා කියන එක අඟුලිකා කියලා කියන්නේ අපේ ඇඟේ කුඩා බඩවැල කියලා තියෙනවා කියලා අහලා තියෙනවනේ තේෂක කුඩා බඩවැල ඔව්
ශුද්‍රාන්තය කියලා අපි කියන්නේ ඒකට කුඩා බඩවැල කුඩාන්තය කියලා ශුද්‍රාන්තය මේක මෙහෙම පෙන්නට අපිට පිටට මෙහෙම තිය ඇතුලේ තියෙන මෙහෙම නෙමෙයි මේක හරි මේකේ තියෙනවා ඇතුලේ මෙහෙම ඇඟිලි වගේ නෙරි කියන්නේ හැම ඇතුලේ මෙහෙම ඇඟිලි ඇඟිලි වගේ තියෙනවා මේවට තමයි අඟුලිකා කියලා කියන්නේ මේ තියෙන ඇඟිලි වල දිගට මෙහෙම තියෙනවා අනිත් පැත්තෙනුත් තියෙනවා මෙහෙම ඇඟිලි 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 මේවට තමයි අඟුලිකා කියලා කියන්නේ හරිද ආ හරි දෙන්නේ දැන් මෙතන ඉවර කරනවා තව ටිකයි තියෙන්නේ හරි පිළිලි ඉවර කර හොඳද ඊට පස්සේ ඔයාලා මාතෘකාව දාගන්න මෙහෙම संयुक्त अन्वीक्षेन ओ अनुमात्रुकावक संयुक्त अन्वीक्षेन शाकसह सत्वपटक निरीक्षण संयुक्त अन्वीक्षेन शाकसह सत्व पटक निरीक्षण संयुक्त अन्वीक्षेन शाक सह सत्व पटक निरीक्षण हरिद इट पास ओ एक लिया ला ओ आई आई क्या ने पुरवान से मैं हाँ तो ऐसा हाइंग अहें अन्वीक्षय मगिन शाक सह सत्व पटक निरीक्षण हरि सर हरि ඊට පස්සේ 149 පිටුවේ 10 7 10 8 රූප දෙකයි 149 පිටුවේ 10 7 සහ 10 8 රූප දෙකයි 150 පිටුවේ 10 9 10 10 රූප දෙකයි. ඒකට 10 7 8 9 10. ඒ හතරම අඳින්න ඕන. හැම එකකම විශාලන බලය ලියලා තියෙන්න ඕන. හරි. ඒ රූප හතරම ඇඳලා හැම එකකම විශාලන බලය ලියලා තියෙන්න ඕන. ආ රූප හතරම අඳින්න බෑ ඔයාලට. ඔව් රූප අඳින්න හතරම අඳින්න එපා. 10 8 රූපයයි 10 10 රූපයයි අඳින්න. 10 8 රූපයයි 10 10 රූපයයි. इलेक्ट्रॉन अन्वीक्षय मातृकाव दागन्न इलेक्ट्रॉन अन्वीक्षय इलेक्ट्रॉन अन्वीक्षय හරිද ලියන පළවෙනි තල ලකුණ දාලා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක කියපු තැන පළවෙනි තල ලකුණ දාලා ලියන්න මෙහිදී මෙහිදී ඉතා කුඩා දේවල් නිරීක්ෂණය කිරීමට මෙහිදී ඉතා කුඩා දේවල් නිරීක්ෂණය කිරීමට මෙහිදී ඉතා කුඩා දේවල් නිරීක්ෂණය කිරීමට इलेक्ट्रॉन कदंबयक सर आयत क्या नगो मैं दवाई ना हाई है मेहिदी इता कुड़ा देवाल निरीक्षणे क्रीमटर मेहिदी इता कुड़ा देवाल निरीक्षणे क्रीमटर इलेक्ट्रॉन कदंबयक इलेक्ट्रॉन कदंबयक
හරි සර්. භාවිත කරයි. ඉලෙක්ට්‍රෝන කදම්බයක් භාවිත කරයි. ඊළඟට ලකුණ මෙහි උපරිම විශාලන බලය මෙහි ඊළඟට ලකුණ මෙහි උපරිම විශාලන බලය එන මේක ලියා ගන්න 5.5 5.5 මෙහි උපරිම විශාලන බලය මේක ලියලා ගුණයක් පමණ වේ සර් ඔව් සර් ඔව් ඇහෙනවා කියන්න චතුමි ඇහෙනවා ගුණයක් පමණ වේ ගුණයක් පමණ වේ එහි ඊළඟ එක එහි උපරිම විභේදනය එහි උපරිම විභේදනය මෙහෙම ලියන්න 0.035 माइक्रो के लिए अनुदान नहीं है बिंदु आई दशम बिंदु तुनाई पहाई माइक्रो के लिए मिन्न में है युवा कुरी इस तरह है को काटती है ना माइक्रो मीटर एम करंट गिंद बोर्ड हरी माइक्रोमीटर पमनवे तो ऊपरी में विभेदनय था मितने दिलियाने ऊपरी में विभेदनय विभेदनय बिंदुआई दशम बिंदुआई बिंदुआई पहाई माइक्रोमीटर पमनवे हरिद चतुमी अवसाने को लिए लेती है तेरुने सर बिंदु किया क्या ना दो कोड़ा में मितना द बिंदु हतराई बिंदु आये दशम बिंदु तुनाई पहाई हरी सर हरी उन्हें चातुमी आवश्यक है कुतन लिए लेती है ने चातुमी आया है इन्होंने हरी इधर बस लिया नहीं लगे का इलान तार लाखों ना වෛරස වෛරස
ආලෝක අන්වීක්ෂයෙන් වෛරස ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැකි අතර නිරීක්ෂණය මොකද්ද වෛරස ආලෝක අන්වීක්ෂයෙන් වෛරස ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැකි අතර නිරීක්ෂණය කළ නොහැකි අතර හරි සර් ලිව්වා සර් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් මොකද්ද සර් වෛරස ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැකි අතර ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ හැක හරි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නිරීක්ෂණය කළ හැක ඊළඟ අනුමාත්‍රකාවක් දාගන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ප්‍රයෝජන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ප්‍රයෝජන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ප්‍රයෝජන හරි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ප්‍රයෝජන ටික ලියන්න ඕන හරි යන්න පළවෙනි එක වෛරස් බැක්ටීරියා වැනි වෛරස් බැක්ටීරියා වැනි රෝගකාරක ජීවීන් අධ්‍යයනයට වෛරස් බැක්ටීරියා වැනි රෝගකාරක ජීවීන් අධ්‍යයනයට රෝගකාරී රෝගකාරක ජීවීන් අධ්‍යයනයට හරි ඊට පස්සේ ඊළඟ එක සයිට් ඔව් සම්සාර රෝගකාරක රෝගකාරක ජීවීන් අධ්‍යයනයට වෛරස් බැක්ටීරියා වැනි රෝගකාරක ජීවීන් අධ්‍යයනයට හරි ඊට පස්සේ සෛලයේ අභ්‍යන්තර සෛලයේ අභ්‍යන්තර මොකද සර් සෛලයේ අභ්‍යන්තර ව්‍යුහ සෛලයේ අභ්‍යන්තර ව්‍යුහ නිරීක්ෂණයට නිරීක්ෂණයට ඊළඟ එක සෑයත් කියන්නකෝ සෛලයේ අභ්‍යන්තර ව්‍යුහ නිරීක්ෂණයට
සෛලයේ අභ්‍යන්තර ව්‍යුහ නිරීක්ෂණයට හරි ඊට පස්සේ අකුරු බල ලියන්න ජාන විද්‍යාත්මක පර්යේෂණ වලට ජාන විද්‍යාත්මක පර්යේෂණ වලට ජාන විද්‍යාත්මක පර්යේෂණ වලට හරි ඊට පස්සේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී ජානමය සාක්ෂි ලබා ගැනීමට ජානමය සාක්ෂි ලබා ගැනීමට එන්න ඇස අපව කියන්නකෝ අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී ජානමය සාක්ෂි ලබා ගැනීමට හරිද හරි සර් හරි එහෙනම් ඔතනින් පස්සේ වාලා සංයුක්ත අන්වීක්ෂයේ හරි සංයුක්ත අන්වීක්ෂයේ පාඩම අභ්‍යාසය කරන්න ඕන හරි අභ්‍යාසය කරන්න ඕන හරි පොඩි අභ්‍යාසයක් කරන්නේ ඔතන ඊළඟ දවසේ සතියේ සෙනසුරාදා අපි පටන් ගන්නවා දෙවෙනි කොටස එනිඳ පෙළපොත දෙවෙනි කොටසත් අරගෙන එන්න ඕන හරි හරි මම කියන්නම් චතුමි අනිවාර්යෙන් නෝට් එක දාන්න කියලා මම දන්නවා චතුමි හිටියේ නැහැ කියලා චතුමි ආවා ගියා හොඳද හරි පාඩමේ අපැහැදිලි තැන් බලලා හරි පාඩමේ අපැහැදිලි තැන් බලලා හරි ඒ අපැහැදිලි තැන් මොනවද කියලා මාව දැනුවත් කරන්න එතකොට මම ආපහු සැරයක් කියලා දෙන්නා හරි එහෙනම් ලබන සතියේ සෙනසුරාදා දෙවෙනි කොටසත් සමග විද්‍යාව දෙවෙනි කොටසත් සමග පන්තියට එන්න ඕන හැමෝම හරිද දෙනෙත් නෝට් එක දාන්න පුළුවන් දෙනෙත් මට අද. ඊ චනුල්ලේ දෙන්න පුළුවන් සර්. හරි. එහෙනම් අද දෙනෙත් දාන්න නෝට් එක ඊට පස්සේ මම ඒ ගෲප් එකට දාන්න. ඊයේ චනුල්ලා නෝට් එක එව්වා. ඒ නෝට් එක තමයි මම ගෲප් එකට දැම්මේ. එතකොට අඩුපාඩු හදාගන්න ඒක දිහා බලලා. හරි. ලියන්න ඕන ටික ලියන්න. එහෙනම් පන්ති මෙතනින් මම අවසන් කරනවා.